සුවසැරිය ගොඩනැගු ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමග ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කය අපි පහුගිය දින කිපේ දැක්කා බංකොලොත් එක්සත් ජාතික පක්ෂය එහි අපේක්ෂකෙක් සමගි ජන බලවේගයට අපේ පක්ෂයේ ලියාපදිංචිය පිළිබඳව ඉතාමත්ම සාවාද්‍ය තොරතුරු සමාජගත කරන්නට සමාජ ජාල උත්සේ කට උත්සාහ කරන බව මේ කාරණය අපි අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු ෆෝරම්ස් වල අපි මේක ගැන කතා කරලා තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාව සතුව තමයි දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීන්දුව තිබෙන්නේ. ඒ තීන්දුව අනුව සමගි ජන බලවේගය අවශ්‍ය ලියාපදිංචි කිරීම කටයුතු සිදු කරලා තිබෙනවා. ඊට පස්සේ මේ කාරණය හොඳටම දන්න දේශපාලන පක්ෂයක අලකුතකොළු වෙලා ඉන්න පුද්ගලෙක් හරහා මේකට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා. ඒ පෙත්සම ඉදිරි විභාග කටයුතු පවා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරා. මෙවැනි පසුබිමක තමයි නැවත වරක් මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය විසින් මේ කාරණය මතු කරලා අරගෙන අපේ පක්ෂයට සමගි ජන බලවේගයට ලියාපදිංචිය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව සමාජගත කරන්නට තියෙන්නේ. මැතිවරණ කොමිසමට අපි මේ පිළිබඳව පැමිණිලි කරා. පසුගිය බ්‍රහස්පති සිකුරාදා තිබුණු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ ඉදිරිපිට මමත් ශිරා ලක්තිලක අපේ නීතිඥ මහත්මාත් පක්ෂයේ මහලේකම් රංජිත් මදුම් බණ්ඩාර මහත්මාත් මැතිවරණ කොමිසම මේ පිළිබඳව ප්‍රශ්න කරා. ඒ පැමිණිල්ලට අනුව මැතිවරණ කොමිසම අද ඊයේ දිනේදී නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒ නිවේදනයේ පිටපත් මා ඔබට ලබා දෙන්නම්. ඒ නිවේදනයේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනවා 2020 මාර්තු 2 දින පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර පිළිගෙන තිබූ බවත් ඒ කියන්නේ නීත්‍යානුකූලව අපගේ පක්ෂය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර පිළිගෙන තිබූ බවත් එහි නෛතික වරදක් තිබේ යයි ප්‍රකාශිත මතය කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවත් මේ පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබී ඇති බවත් ඒ කියන්නේ මේකේ කිසිම පදනමක් නැහැ කියන කාරණය මත ශ්‍රේෂ්ඨාධිකරණයේ අඩුම ගානේ මේ නඩුව විභාග කරන්න ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවායි කියන කාරණය මේ නිවේදනයේ ඇතුළත් වෙනවා. ඉතාමත්ම පැහැදිලි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඒ බලය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් අපි කොමිෂන් සභාව වෙත ලබලා දුන්නා. මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වයට තිබෙන ඉතාමත් එක හොඳ සාධකයක් තමයි මේ කරුණු විධිමත්ව කාගේවත් බලපෑමකින් තොරව සිදු කරන්නට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව මේ තුලින් ලැබෙනවා කියන එක. මේ අධිකරණයට ගිය පුද්ගලයෝවත් ඒ වගේම දැන් මඩ ගහන්න මේක පාවිච්චි කරන පුද්ගලයෝවත් අඩුම ගානේ ලංකාවේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම නම වෙනස් කිරීම එහෙම නැත්නම් ඒ මැතිවරණය දේශපාලන පක්ෂයේ තනතුරු වෙනස් කිරීම පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබෙන පුද්ගලයෝ බව පැහැදිලිවම පැහැදිලි වෙනවා. දිනමු සමගි ජන බලවේගය.